ජීවිතයේ ගත කරනකුට අපිට වංක විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. අවංකව ජීවත් වෙන්නත් පුළුවන්. ජීවත්වෙන්ට බැරිකමක් නේ. වංකව හෝවේවා අවංකව හෝවේවා ජීවත් වෙන්න පුළුවන්. නමු වංකව ගත කරන ජීවිත මෙලොවටත් අයහපතක් පරලොවටත් අයහපතක් සසරටත් අයහපතක් ඒ ජීවිතය සුන්දර නෑ. අවංකව කෙනෙක් ජීවිතය ගත කර එක මෙලොවටත් ශාන්තිය පරලවටත් සැපතක් සසර ගමනටම හපතක් අවංකව ගත කරන ජීවිතය සුන්දරයි දෙවිවරුත් කැමති අවංක අයටයි. බුදුරජාණන් වහන්සේ පවා බොහෝසය කැමති විච්චි දෙයක්ත්තමයි අවංකකම ඒ අවස්ථාවක භාගිතු වහන්සේ වදා ලභික්ෂුන්ට මහනිනේ මගේ ළඟට රෙනුවනං අවංක කෙනෙක් රිජ්ජු ගති තියෙන කෙනෙක් තමන්ගේ ඇත්ත ස්ුභාවේ හංගන්නේ නැති කෙනෙක් සටකපට මායා නැති කෙනෙක් මහනිනි මටයට අවවාද කරන්න පහසුහි එය අමා කරන අවවාද ලැබගෙන ඉතාමට කෙටිකාලෙකින් ධර්ුමෙන් පිරිසරණ ලබනවාකවා අවංකකම ජීවිතයට හරි වටිනක. අවන්කෝ අපට ජීවත්වෙන්ට පුළුවන්නන් ඇත්තටුම මේ මනුස්ස ජීවිතය ඇතුළේ හොඳට පොළේ පය ගහලා ජීවත් ඉට පුළුවන් නැත්තන් නිකං රඟපානෝ වගේ තමයි ඔබට ජීවත්ව ඉට වෙන්නේ. ඇ ඇතුළේ එකක් තියාගෙන පිටට එකක් මවාපාගෙන ඇතුළේ වෙන අදහස්තියාගෙන පිටට වෙන අදහස් කියාගෙන මේ කපටිකමින් වංචාවෙන් ගත කරන ජීවිතය නික මහා රංගනයක්නේ රඟපයම ඇතුළේ එකක්ති එලියට දාහන්න වෙන එක න්නේ වෙන එකක් හංගගින් ඉන්නේ තවකයි. ඒ ජීවිත කිසි සුන්දරත්වයක් නෑනේ. අවංක ජීවිතය ඉතාම සුන්දරයි. ගොඩාක් දෙනෙක් මේ ලෝකයේ දිනන්ට උත්සාහ කරන්නේ වංකකමින් කපටකමින් වංචාවෙන්. එයාල හිතනවා ඒක දිනිය හැකි ඒක තමයි ජයග්‍රහණී මාවත්තා කියලා. සමහල්ලාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ක්‍රමවේද විදිහයටත් කපෙටිකම වංචාව වංකගතිය ඒ ව්‍යාපාරාදිය කරගෙනයන්ට සුදුසුකමක් කිය කියලා මේ ප්‍රථක්ජන්න ලෝකෙ කතා කරනවා. ප්‍රථක්ජන ලෝකයා මොන පැත්තකින් හරි කෙලෙස් ගොඩටේ හින්නේ. නාකි මීහරකුන්ට මඩවලත් දැකගම බහින්්ඩ හිතනෝ වගේ සසරේ යන්න ප්‍රථක්ජන සත්වයට කෙලෙස් දැකගම බහින්්හිතනවා නාකි මීහරකුට ඇයෝයි මඩේ බහිටිහිතෙන්නේ උුගේ ඇග කසනවා. ඒ ඇගේ කැසිල්ලට ඇගේ මඩ තවරාගන්නකින් උන්ට සනී පැත්තියනවා. ඒවගේ කෙලෙස් ගොඩවල් දැක්කට පස්සෙේ කෙස් මඩ දැක්කට පස්සේ සසරය යාන සත්ත්‍යයටත්තිෙනවා කැහිල්ලක්. ඊට පස්සේ ඉතින් අ කෙලෙස් ගොඩිීමට වහින්ට උත්සාහ කරන්නේ. ද ව්‍යාපාරික ක්‍රමිවේද කියලා හෝ දියුණුව කරා යන ක්‍රමවේද කියලා හෝ සමාජ මාධ්‍යවල තමන්ගේ පේජ්ජක වැඩිපුර පුළුල් කරගන්න ක්‍රමවේද කියලා හෝ මොනො ොනවා හරි කතන්දර කියලා කෙලෙසින් ගොඩවල්ටම තමයි පයින්නේ. බුදු කෙනරකු ගේ ශසයයක් මුණ ෙචේක න පින් තුන හරි වාසනාවන් මොකද වංකව වේවා අවන්කොවේවා ජීවත් ඉන්න තින්නේ ටික කාලය. ටික කාය ඉද. ගොඩාක්කල් නෑයා පිට. බණ කියන මමත් බනාසන ඔබත් මොහොම කෙටිකාලෙකට මේ මනුසුලෝකට වා අපි නිතරෝක කියනවා. සමාලාට මේ සමාජය අනිත අය අපි කෙටිකාෙට කටිකාලෙකට කෙටිකාලෙට ාව කියනවා. ඒ කෙටිකාලෙකට ආපු ජීවිතේ හරියට තමන් කළමනා කරය කරගෙන ද සැලසුම් කරගෙනද තමන් තමන්ට පිහිට කදාගෙන තමන් අවංකෝ තමන් දෙදේ සහැරිලා බලලද ඒක සැකයි. මොහෝදනකුගේ නි කතාවක් තියෙන්නේ අපි කෙටිකාලිකටාව අපි මේ පුංචි චාරිකාවකට ඇවිල්ලා අපේ චාරිකාව නිමාකරලා යන්ඩුවන. අපේ සහුෘර්දයෝ චාරිකාව නිමා කරල යනවා අපිට ඉස්සර හට යන්න්නඩුව වෙනවා කියෙන නිකන් අර කතා කරන්න හම්බුණාව කරන කතාවක් වෙතරයි තියෙන්නේ. තමන් මේ ලෝකෙ ජීවත්වෙලා යෑම පිණිස යම් කිසි දෙයක් තමන්ගේ දිවිගමනට සලස ගත්තද ආරක්ෂාවක් කදාගත්තද පිහිට කදාගත්තද කියලා බොහෝදිනින් අවංකෝ කල්පනා කරන්නේ. වංකකමින් ජීවිතයේ දිනන්ට උත්සාහකරණ අය අතරය පිගතුනේ තමන්ගේ දිවිගමන අවංකව ගත කරන්නට මහන්සිකන්ට ඒකමයි වටින්නේ